පිස්සු කරන්න. ඔය ඔයාලගේ මයික් එකට කියලා. පවන ආවා. අත පවන ඇවිල්ලා ඉන්නවා. මේ තමයි අපි පවන. Mama, ඇත්තටම මගේ ජීවිත කාලේ මේ වගේ දෙයක් නම් මම දැක්කේ නෑ. මම දැන් තාම වැඩිහිටි මාවලියක මම ඉන්නේ. මේ වගේ පීඩණයටපත් වෙච්ච අප්‍රසාදයටපත් වෙච්ච ජරා ජීර්ණ වෙච්ච රජයක් මම නම් මේ මගේ ජීවිත කාලේ දැක්කේ නෑ. ඒ වගේම තමයි මගේ ජීවිත කාලෙදී මේ වගේ බල සම්පන්න ශක්තිමත් උදාර සිතුවිලි තියෙන තරුණ පරම්පරාවක නැගිටීමකුත් දැක්කේ නෑ. ඒක විශේෂයි. මොකද කිසිම දේශපාලන පක්ෂයක ආධාරයක් දේශපාලන කාගෙවත් උදව්වක් නැතුව මේ නැගී හිටිය තරුණ පරම්පරාව ඇත්තටම මේ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ නැගී හිටියේ. ඒගොල්ලන්ට රටක් හදලා දෙන්න. නැතුව ඒගොල්ලෝ මෙතන ඇවිල්ලා ඉල්ලුවේ නැහැ. ඒගොල්ලන්ට රැකියාවක් ඉල්ලුවෙත් නැහැ. ඒගොල්ලන්ට යම් යම් මේ වරප්‍රසාද ඉල්ලුවෙත් නැහැ. ගෙයක් දොරක් කිසි දෙයක් ඉල්ලුවේ නැහැ. නමුත් ඒගොල්ලෝ ආවේ මේ තරුණ පරම්පරාවට ජීවත් වෙන්න රටක් හදලා දෙන්න. අපි ඇත්තටම 70 80 දශකයේ ඉඳලාම උගාක් දේවල් කතා කරා. මහාචාර්ය සුනිල් ආරියරත්න උගාක් දේවල් අපිට ලියලා දීලා අපි ගායනා කළා. එතකොට මම හිතන්නේ මේ දරුවෝ උගාක් පුංචි සමහරු ඉපදිලත් නැහැ. මොකද අපි පවන වහන්සේ කිව්වනේ පවන 987 අපි කළේ. ඉතින් මම හිතන්නේ මේ තරුණ පරම්පරාවේ නැගිටීමට ශක්තියක් වෙන්නයි මම අද මෙතන ඇවිල්ලා හිටගත්තේ. ජය වේවා! ජය වේවා! මේ ජවය අපි ජයග්‍රහණයක් තකාම යමු. අපි ජයග්‍රහණයක් එනකන් අපි මේ තරුණ පරම්පරාවගේ ජවය ශක්තිය ඒ විදිහටම තිබෙන්න ඕනේ කියලා මම හිතනවා. මම ඇත්තටම මම බලන්න මෙන්න මෙහෙම කියලා මම ගීත කීපයක් කියලා තියෙනවා. මෙහෙම කියමු අපි බලන්න. යදමින් බැද විලංගුලා මගේ පුතා රැගෙන යන්න ඉදි කටු එන ඇඟිලි තලා නිදි සුමදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම් දඬුවම් දින වරදනම් උමට රට අධිකරණය නීතිය සහ විනිසුරන් කඳුලක් නැත් නැත නිතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් රෙදි දරියක් සොර දෙටුවෝ දන්වන් නොව උන් මෙරයන් පරයන් මගේ දේවා ගෙනි ඉන කෙඩුවෝ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොර දෙටුවෝ දරුවන් නුව උන් පරයන් මැරයන් මගේ දේකා මට පින කෙටුවෝ I'm not.
The News Reporter, Varanen Tora, Apakshapati, Vartakarana.